ජීවිතේ මේ වගේ ලස්සන හැන්දෑවල් කොච්චර ගත කරලද්ද ඒ හැම හැන්දෑවක්ම කවදාවත් අපිට අමතක වෙන්නේ නැහැ මේ සූදානම් වෙන්නේ ඒ වගේම අමතක නොවන හැන්දෑවකට සතියන්තයේ වින්දනී අඩහෝරාව ITN cook with fun සැන්දෑවේ රන් වලා මේ හවස හරිම ආදරණීයයි හරිම සැහැල්ලුවක් දැනෙනවා ජීවිතේට මේ සැහැල්ලුව අත්‍යවශ්‍යයි. එහෙම සැහැල්ලුවෙන් ඉන්න හැන්දෑවක රසවත් මොහොතක්. එහෙම නැත්නම් සති අන්තයේ වින්දනීය අඩ හෝරාව. ITN cook with fun. අපේ ආදරණීය මිත්‍රයා chef අද තනියම නෙමෙයි තවත් chef කෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම මතක් කරගන්න ඕනේ කොලඹ සිටි හෝටල් එකේ ප්‍රධාන සූපවේදී කිත්සිරි මහත්මයා. ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා ජය වේවා කියලා. පහුගිය සතියේ හරිම ප්‍රතිචාර තිබ්බා හදපු ආහාරවලට ඉතින් ඒ ප්‍රතිචාර දෙගුණ දෙගුණ වෙලා අද තවත් සුවිශේෂ සුපිරි දෙයක් හදන්න අපි ලෑස්ති අපේ අනිත් මිත්‍රයා ජය වේවා අපේ මේ chef ගේ නම කියමු කබ්රල්ස් හොඳයි chef අපි අද මොකද්ද හදන්න යන්නේ ටිකක් පෙර අත් නොවින්දි අත් දෙකක් අපි ගිය පාරට වැඩි අපි දැන් වෙස්ටර්න් පැත්තේ කෑමක් හදන්න යන්නේ sweet and sour crab තමයි හදන්න යන්නේ. හරි. ඒකට අපිට ඕන වෙනවා ෆ්‍රෙෂ් ලැගුම් ක්‍රැබ් එක ඕනේ. මේ ෆ්‍රෙෂ් ක්‍රැබ් එක. ඒකට අපිට ඕන ඉඟුරු, පයිනැපල්, සැල්දිරි, තක්කලි, කියුකම්බා, කැරට්ස්, කැප්සිකම් and ලූණු, ටොමැටෝ සෝස්. ඒකට ෆ්ලාවර් ඕනේ අපිට. පාම් පිටි, බේකින් පවුඩර් ටිකක් ඕනේ, ලුණු ඕනේ. බිත්තර ඕනේ අපිට ඒක හදන්න. අපි ඉස්සලාම කරන්න ඕනේ මොකද අපි මේ ක්‍රැබ් එක සීසන් කරගන්න ඕනේ. ඒක අපි දැන් මේ ටිකක් ලොකු වැඩි අපි ඒක පොඩ්ඩක් පොඩියට කඩන්න ඕනේ. කඩලා මේ භාජනයේ අපි දානවා. ඔබ කලාතුරකින් ගෙදරකදී ආහාරයට ගන්න ලැබෙන්නේ. ඔව් දැන් මේ කපුලුවන් හැදීම කියලා කියන්නේ. බොහොම ගොඩක් අය කන්න ආසාවෙන් සමහරලාට පොඩි දරුවෝ නම් කාලම නැති කෑමක් වෙන්න පුළුවන් ජීවිතේ පළවෙනි අත්දැකීම වෙන්න පුළුවන් මේ ආහාරයට ගන්න. හැබැයි ගොඩක් අය අහනවා මේ කොහොමද මේක හදාගන්නේ කියලා. ඒ ප්‍රශ්නේ මම හිතන්නේ අපේ නිෂ්පාදකතුමාට බොහොම ප්‍රතිචාර ලැබෙනවා ITN cook with fun වැඩසටහනට. අපේ නිෂ්පාදකතුමා චමින්ද රෝහණ ඔහුට දිගින් දිගටම ඔබේ ප්‍රතිචාර ලැබිලා තියෙනවා මේ කකුලුවන් හදන ආකාරය ගැන පොඩ්ඩක් එක වැඩසටහනක් වෙන් කරන්න කියලා. ඒක තමයි අද මේ කටයුත්ත අපි මේ විදිහට යොදාගන්නේ. රයිට් chef දැන් අපි ඊළඟට ගන්නේ දැන් අපි සීසන් කරන්න හදන්නේ සීසන් කරන්න හදන්නේ ඒකට අපිට ලයිම් ඕනේ දෙහි 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 අපි දානවා දෙහි හොඳට මිරිකලා ආ දෙහි ටිකක් ගන්න මම මතක් වුණා අර දෙහි ටික හොඳට මිරිකලා කියලා සින්දුවක් එහෙම දිනවා ජිප්සි සාගිත කට්ටයි දැන් මේ සින්දු කීකේ එහෙම හැදුවට කමක් නැහැ මේක තමයි ෆන් එක කියලා කියන්නේ කියන්නේ නේද රයිට් ඊට පස්සේ අපි ලුණු 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 දෙහි ආ ලුණු දානවා දස් කම්බිස් දෙකක් දානවා අපි ලුණු දෙහි ගම්බිරිස් ඊට පස්සේ දැන් මේක හොඳට සීසන් කරලා අපි මේක විනාඩි 5ක් විතර පැත්තකින් තියනවා අපිට දැන් මේක බදින්න අපිට බැටර් එකක් අවශ්‍ය වෙනවා හරි අපි බැටර් එක හදා ගන්න ගා මේක සීසන් වෙන්න තියලා තියනවා තියලා තියනවා මතකයිනේ රයිට් ඊළඟට මේ බැටර් එකට අපිට අවශ්‍ය වෙනවා පාම් පිටි පාම් පිටි සාමාන්‍යයෙන් ක්‍රැබ් තියෙන ගානට ගත්තනම් ඇති ඔව් අපි මේකට දැන් බේකින් පවුඩර් ටික උද්දාගත්තා. හරි. ලුණු ස්වල්පයක් උද්දාගත්තා. ලුණු ස්වල්පයක් උද්දා කරා. ඔව්. ඊට පස්සේ අපි ඒකට බිත්තරයක් අපි පාවිච්චි කරනවා. මේ කියන ඒවා පොඩ්ඩක් සටහන් කරගන්න ඕන නම් ඉතාලම වටිනවා. ඔව් බිත්තරයක් පාවිච්චි කරනවා. නියමිත මාත්‍රාව පිළිපදින්නේ කියලායි chef ගේ අව 10 යොමු කරන්නේ. ඉතින් ඒක මතක තියාගන්න. දැන් ඉතින් අපි දැන් යන්නේ මේ බැටර් එකක් හදා ගන්න. හරි. මේ ගන්න. ඒකට අපි වතුර ස්වල්පයක් තමයි ඇඩ් කරන්නේ මේ බැටර් එක හදා ගන්න.
දැන් අපි බැටර් එකට මේක කලවම් කරගන්න. කලවම් කරගන්න. දැන් මේ 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 සයිඩ් එක තමයි කලවම් ගන්න මෙහෙම හොඳට ඇතුළලා. මේ ගැඹුරු තෙලේ තිය බෙද ගන්න ඕනේ මෙහෙම. දැන් අපි ඊළඟට අපි ඒක දැන් ඒක බැදෙනකන් ඔව් අපේ sweet and sour sauce එක හදා ගන්න. ඔව් මේ sauce එක තමයි අපි දැන් මේ හදන්න අපි යන්නේ. right අපි ඒකට ඉස්සලාම අපි butter swap එකක් ඇතුල් කරනවා මේ pan එකට. ඊට පස්සේ අපි අපේ තියෙන මේ ginger ginger නැතුවම බෑ මේකට ginger ටිකක් දාන්න ඕනේ. ඒ සුවඳ එන්න ඕනේ. ඉඟුරු අනිවාර්යයි. ඔව් ඉඟුරු ඉඟුරු ස්වල්පයක් දාන්න ඕනේ මේකට. සුදුළු ලුණු තෝනේද? සුදුළු ලුණු දාන්නේ නැහැ. ඉතින් ඉඟුරු දාන්නේ. ඔව්. අපි ඉඟුරු ටිකක් දාන්න පුළුවන්. සුදුළු ලුණු තෝරන පාවිච්චි කරන්න ඒ උනර කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ අර නියම රහට සුදුළු ලුණු අවශ්‍ය නැහැ. ඔව්. ඉඟුරු විතරයි. ඔව්. දැන් මේක වෙනකොට අපි ඉස්සලාම දාන්නේ දැන් අපේ කැරට් වගේ කැරට් අවශ්‍ය නැති නිසා කැරට් ඉස්සලාම තැම්බෙන් ටිකක් පරක් වෙන ඉඳලා අපි ඉස්සලාම මේකට කැරට් යොදනවා ටිකක් කැරට් ඝනත්වයෙන් වැඩි නිසා. ඝනත්වයෙන් වැඩි නිසා. මේකට අපි පොඩක් වෝටර් පොඩකුත් පාවිච්චි කරන පොඩ්ඩක්. ඔව්. මොකද මේක තැම්බෙන්න එපා නැත්තම් වතුර ටිකක් එකතු කරගන්නවා. ඔව් වතුර ටිකක්. කැරට් ටික නිවැරදි ආකාරයට තැම්බෙන්න. තැම්බෙන්න. දැන් සාමාන්‍යයෙන් මේ වගේ සෝස් පෑන් වල වතුර අර හැමේ ගෙවල් වල සාමාන්‍යයෙන් හරි අඩුයි පාවිච්චි කරනවා. හැබැයි මේක තමයි මේකේ වෙනස. දැන් අපි මේකට පොඩි වෙලාවක් යනවා. මේක හැදෙන්න. අපි යනවා පොඩි බ්‍රේක් එකකට. ගිහිල්ලා එනවා. Cook with fun. හොඳයි. විරාමයට පස්සේ දැන් නම් හොඳ හොඳ සුවඳවල් එනවා මෙතන. මට කියන්න විදියක් නැහැ මේ අපේ කණ්ඩායමත් මෙදිනින් පොඩ්ඩක් ඈත් කරගන්න බැරි තරමටම සමීපයටම ඇවිල්ලා තියෙන්නේ. හරි ජෙෆ්. ඔව්. දැන් ඊළඟට අපි දැන් කැරට් ටික දැන් බොයිල් වෙගෙන යන්නේ. ඊට පස්සේ අපි පිපිඤ්ඤා ටික එකතු කරනවා. පිපිඤ්ඤා ටික එකතු කරනවා එකට. ඒකෙම අපිට අනිය ලුණු ටිකක් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව මේ මාළු මිරිස් ටික එකතු කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ මේක ටිකක් ආපහු ඊට පස්සේ අපි දැන් මේකට අපි අපේ මේ සැල්දිරි හොඳයි සැල්දිරිත් එකතු කරගන්නවා සැල්දිරිත් එකතු කරගන්නවා ඊට පස්සේ අපි අන්නාසි ටිකක් මේකට එකතු කරගන්නවා අපි ඊළඟට එකතු කරන්නේ අන්නාසි ඔව් ඊට පස්සේ ඒකට අපි තක්කාලි ටිකක් අපි එකතු කරගත්තා මේක බොහොම වර්ණවත් හැම පාටක්ම මේකේ මික්ස් වෙලා බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. දැන් අපි එකට ටොමැටෝ සෝස් දානවා අන්තිම හරි වෙනකොට අපි තක්කාලි සෝස් තමයි මේක ගන්න රෙඩ් කලර් එකක් ගන්න. ඔව්. ලංකාවේ වසර ගණනාවක අත්දැකීම් තියෙන බොහොම දිගු කාලයක් තිස්සේ මේ ශේෂ්ත්‍රයේ ඉන්න ඉහළම සුපවේදියෙක් බොහොම නිහඬ චරිතයක්. අර පිරුණු කලේ දියනසලේ වගේ බොහොම නිහඬ වෙන්නේ. හැබැයි වැඩක් කරලා පෙන්වන්න කිව්වහම උන් දන්නවා ඔහුගේ උපරිමය කියලා දෙන්න. දැන් මේකට සීනි ටිකක් අපි දානවා. සීනි එකතු කරනවා මේක. ඒ කියන්නේ sweet and sour කියලා කියන්නේ ඒකයි. ඊට පස්සේ අපි මේ විනාගිරි වෙනික පොඩ්ඩක් දානවා. විනාගිරි. ඔව්. sweet and sour. කියන්නේ විනාගිරි පොඩ්ඩකුත් ඇඩ් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් මෙතනදී ලුණු ටිකක් එකතු කරනවා. පස්සේ දැන් අපි මේක හොඳට දැන් හරියගෙන ඉන්නේ මේකට දැන් අපි ඊළඟට අපි මේක දැන් අපි තික් කරන්න ඕනේ පොඩ්ඩක් තික්නස් කරනකොට අපි ඒකට ගන්නවා මේ කෝන් ෆ්ලෝ පොඩ්ඩක් ගන්නවා අපි ඒක තික්නස් කරන්න කෝන් ෆ්ලෝ එක අපි මෙහෙම දිය කරගන්නවා ඒකෙන් අපි හොඳට දියුණාට පස්සේ මේකට දැම්මම මේක ටික් වෙනවා නැත්නම් අර කැබ් එකට දැම්මම වැටෙනවනේ. මගේ හොඳ දැන් chef මොකද්ද කරන්න තියෙන්නේ? දැන් හරි අමාරුයි මේ 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 සුවඳ. ඔව්. දැන් අපි දැන් මේ මෙම බැදගෙන ඔව්. දැන් මේක දැන් අපි බාලා තියෙන්නේ බෑවා. ඊට පස්සේ අපි දැන් මේක පිළිගන්න ඉස්සලා මේ මේ සෝස් එක ඔව්. සෝස් එක එන්න ඕනේ මේක උඩින්. ආහා. කැබ් එක
උඩට තමයි දාන්නේ. ඔව්. මේක මේන් කෝස් එකක් හැටියට ගන්න පුළුවන්. මේකට රයිස් එකක් දාලා ක්‍රැබ් එක උඩින් තියලා තිලි ගන්නන්න පුළුවන්. ඔව්. මේ විදිහට තියා ගන්න පුළුවන් අපි. මේ විදිහට මේක මේ වර්ණවත් කරන්න ලස්සන කරන්න. මේක අර බේසෙට ගේනකොට කොහොම ලස්සනට තියෙන්න ඕනේනේ. කැමරට ආසය දෙන විදිහට. Right. අපි මේකෙන් පස්සේ තවත් විශේෂ දෙයක් හදනවා. Chef, අපි කියමුද මොකක්ද ඒ කියලා? අපි දැන් ඊළඟට හදන්න යන්නේ savory potato එකක්. ඒ සාමාන්‍ය ඊවිනින් කාලෙදී අඩු කාලෙකදී හදා ගන්න පුළුවන් savory potato එකක් තමයි අපි ඊළඟට හදන්න. මේ වගේ හවසකට බොහොම රසවත් දෙයක්. අපි යනවා පොඩි විරාමයකට ගිහිල්ලා එනවා savory potato එකක් හදන විදිය කියලා දෙන්න. සුද්ධ කරපු අල ග්‍රෑම් 250ක් කෝන් ෆ්ලවර් ගම්බිරිස් කුඩු ඉඟුරු ලුණු කුඩු and මේ සුදු ලුණු මිරිස් කුඩු තමයි මේකට ඕන වෙන්නේ. ඉතින් මුලින්ම අපි මෙහෙම ෆ්‍රෙෂ් පොටටෝ එක අරගෙන මේ විදිහට කපා ගන්න ඕනේ. සාමාන්‍ය ලොකුවටත් නෙමේ එජස් එකක් ආකාරයට ස්ටයිල් එකට කපලා කපලා අපි මේක විනාඩි 5ක් බොයිල් කර ගන්න. විනාඩි 5ක් ප්‍රමාණය තමයි බොයිල් කරන්නේ. මේක විනාඩි 5ක් බොයිල් කරලා අපි ලිපෙන් බා ගන්නවා. බාගෙන ඉවරලා ඊට පස්සේ පොඩක් රස්නේ අරෙන්න දීලා තමයි අපි අනිත් ටික පටන් ගන්න. විනාඩි 5ක් බොයිල් කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. මෙන්න මේ විදිහට එනවා. මම ඒ ටික කරලා දුන්නා චෙෆ් ලේසි නේද ඔන්නේ චෙෆ්. ඒකෝ දැන් ඊට පස්සේ අපි මේකට කරන්නේ මේ සුදු ලුණු ටික මේකට අතුල් කරනවා. සුදු ලුණු ටිකක් වැඩිපුර දාන්න ඕනේ යහමින්. ඔව් දහමින් දාන්න ඕනේ. ඉඟුරුත් යහමින් දාන්න ඕනේ. ඉඟුරු. ඔව්. මේ ඉඟුරු චොප් කරගන්න හරි බ්ලෙන්ඩ් කරන්න හරි කැමති දිහා හැබැයි ලොකු කෑලි නැති වෙන්න. ලුණු සුවල්පයක් දානවා. ඊට පස්සේ කෝන් පිටි. කෝන් ෆ්ලවර්. කෝන් ෆ්ලවර් අපි මෙතන දානවා. ඊට දාන්න ඕනේ එක ටිකක්. ඊට පස්සේ අපි මේකට මිරිස් කුඩු ප්‍රමාණයක් එලකන මිරිස් කුඩු දාන්න නැතුවත් ඉන්න පුළුවන්. මොකද පොඩි පපාලා කනවා මිරිස් කුඩු දාන්න අවශ්‍ය නැහැ. ඒ වුණාට ඉතින් මේකේ සාමාන්‍ය කල එකක් එනවා. කුඩු ඊට පස්සේ අපි මේ බිත්තරේකුත් මේකට පාවිච්චි කරනවා. මොකද දැන් මේ කෝන් ෆ්ලවර් ගත්තාම අල්ලන්න බැරි හින්දා. රයිට්. දැන් මේක පොඩ්ඩක් කලවම් කරන්න. දැන් මේ හොඳට මිස් කරගන්නවා මේ. මේ විදිහට හොඳට මිස් කරගන්නවා. තම්බ ගන්නකොට ඒකයි කියන්නේ අර තම්බන්න ඕනේ පොඩි 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 වෙන්න නැති වෙන්න. ඒක මෑස් වෙන්න නැති වෙන්න තැම්බුවාම තමයි මේක මේ වගේ බැදෙන්නේ. නැත්නම් ඒ වෙලාවද තම්බ ගන්නවා කියලා කයි පාර මතක් කරමු. විනාඩි 5ක් තම්බ ගත්තා නම් ඇති. විනාඩි 5ක් තම්බ ගන්නවා. ඔව්. දැන් මෙහෙම හොඳට කලවම් කරලා පස්සේ ඒක ගැඹුරු තෙලේ මෙහෙම දාන්න පුළුවන් දෙක දෙක වගේ. ඒක කපාට ගොඩාක්ම දාන්න එපා. එතකොට ඒක ගෙන්න බලනවා මේ විදියට. දැන් ගැඹුරු තෙලේ බෙද ගන්නකොට chef සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් අවශ්‍යද? දැන් මේක නම් ගැඹුරු තෙලේ බෙද ගන්නකොට අපිට නටන වතුර දැන් මොකද අපි පොඩ්ඩක් තඹලක් තියෙන හින්දා මේක තව විනාඩි 5ක් 6ක් හොඳට තඹ ගත්තා නම් ඇති බෙද ගත්තා නම් ඉතම අඩු විනාඩි කීපයක් තුලදී මේක ඉතම හොඳ හොඳට දෙනවා රන්වන් පාටර හැරෙනවා කොහොමද මේක විශේෂ අවස්ථාවලට ගෙදර කවුරු හරි ඉස්සර කෙනෙක් આવොත් මේක අපිට ඉක්මනටම හදලා පිළිගන්නන්න පුළුවන්. පිළිගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් මොන මොන රටවල් වල වගේද මේක වැඩිපුර ආහාරයට ගන්නේ? සාමාන්‍යයෙන් මේක ඔය සකල වල තමයි මේ ෆෝරනස් වල තමයි ගොඩක් පොටිටෝස් වල ආස. ඒ ෆෝරනස් වල තමයි ගොඩක් මේක යූස් කරන්නේ. අද ඉඳන් අපේ ශ්‍රී ලාංකිකයොත් ITN TV ඔස්සේ ITN Cook with Fun බලාගෙන ඉඳලා
මේකට ලොකු ආශාවක් ඇති වෙන්න පුළුවන්. අනික මේක හරිම ලේසි. මං හිතන්නේ අර පොඩි තැනින් පටන් ගන්නවා වගේ මේක ලේසියෙන්ම කරන්න පුළුවන් එකක්. ඔව්. හුඟක් ලේසි මේක. එකයි මේ ගෙදර ගමුණත් හදන්න අමාරුවක් වෙන්නේ නැහැ. මොකද මේක දැක්කම හදා ගන්න හරිම ලේසි. මොකද අර ටිකක් සම්බලා ඒකට මේ ටික මිස් කරන විතරයි තියෙන්නේ. ඇත්තටම මේ අපේ එක්සිකියුටිව් චෙෆ් මිස්ටර් කිත්සිරි විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ තමන්ගේ දැනුම වසර ගණනාවක දැනුම. සමහර කෙනෙක් මේක එකතු කරගෙන කෑම හරිම රසයි කිව්වම කොළ එක පොඩ්ඩක් හොල්ල හොල්ල පැත්තකටලා ඉන්න පුළුවන්. හැබැයි මේ දැනුම අපිත් එක්ක බෙදා හදා ගන්නවා විශේෂයෙන්ම ඔබත් එක්ක. මේක බෙදා හදා ගන්නවා, ෂෙයා කර ගන්නවා. ඒක තමයි හරිම වටින්නේ. හොඳ ගුරුවරේ. ඔබද කියන්නේ? ඉතින් ඒ වගේ දැනුමක් තියෙන ඉඳ තමයි කොලඹ සිටි හෝටල් එක වගේ මෙහෙම සුන්දර තැනක බොහොම ප්‍රධාන පුටුවක් බාර දීලා තියෙන්නේ, ලොකු වගකීමක් බාර දීලා තියෙන්නේ. මෙතන තියෙන නිෂ්කලංක බව, සුන්දර බව එක්ක ඇවිල්ලා ඔබටත් පුළුවන් එක වරක් හෝ මේ ස්ථානයේ අපේ චෙෆ්ගේ කෑම වල රසය විඳින්න. මම කියනවා එන්න කියලා අපි අපෝ කෑම රස බලන්න. මේ හොඳයි, මම දෙයක් කියන්න. ආවොත් හැබැයි වෙන්න පුළුවන්. චෙෆ් දැන් මේක මේ විදිහට හොඳට බැදගත්තට පස්සේ ඔව් අපිට පේනවනේ හොඳ රන්වන් පාටට බෙදලා අවසන් වුණාට පස්සේ ඔව් ඒකට මොනවද අපි මේකට දැන් අපිට පුළුවන් දැන් මේකට දැන් අපි මිනිස්කුඩු පාවිච්චි කරපු ඉඳ ඒක අවශ්‍ය නැහැ. නැත්තම් අපි මේ විදිහට පොඩි සැරසිල්ලක් දාලා කස්ටමර්ට යුස් කරන්න දෙන්න පුළුවන්. මේ විදිහට මේකේ සුවඳ ඉතාම හොඳින් තියෙනවා. දැන් මේක ලෑස්සි. මේක මෙහෙම බල බල ඉන්නේ නැතුව ඔබට පුළුවන්කම තියෙනවා රස විඳින්න. බලමුද? ආ. රම රසයි. සුපර්බ්. Thank you very much. ඔබටත් පුළුවන් මේ විදිය දෙයක් ඉතාම කෙටි කාලයක් තුල හදාගන්න. අදම මේක කරන්න පුළුවන්. එහෙමනම් චෙෆ් අපි මේ රසවත් ආහාර ඔබට ලබා දුන්නේ සත්‍යන්තේ වින්දනී අඩහෝරාව අපි සමුගන්න හදන්නේ ITN cook with fun